මේ දක්වාම පොහට්ටුවේ මැතිවර අපේක්ෂකෙක් මේ දක්වාම නම් කරලා නැහැ නේ. ඒක ලොකු අඩුවක් නේ. ඒකෙදී වෙලාවට දන්නයි. දැන් අපි තීන්දුවක් ගත්ත පක්ෂේ අපේක්ෂකෙක් දානවා කියලා. ඒ තීන්දුව අරගෙන තිනවා. මේ සතිය අපි අපේක්ෂකෙක් නම් කරනවා. ඇයි කියන්න බැරි වෙනද? අපි කියලා තියෙනවනේ අපි ඉදිරිපත් කරන අපේක්ෂක මේ සතිය අපි ඉදිරිපත් කරන පක්ෂේ තීන්දුව කරනවා. අපේක්ෂක දෙන්නේ තුන් දෙන්න අපි සාකච්ඡා කර ව්‍යාපාරිකව වෙන්න පුළුවන් දේශපාලඥෙක් නොවන කෙනෙක් පත් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් මේ විදිහට යම් කිසි නිශ්චිත පිරිසක් සම්බන්ධව ඔබතුමාලගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඔව් ඔව්. මොන වගේ කට්ටියද? අපි ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමත් එක්ක ලොකු සාකච්ඡාවක් කරගෙන ආවා. අපි පක්ෂයේ කොහොමද ජනාධිපතිතුමට උදව් කරන්නේ කියලා. පක්ෂයේ තීන්දුව ගන්න ඉස්සෙල්ලා කට්ටියකුත් එක්ක ජනාධිපතිතුමා තීන්දුව ගත්තා. එතකොට පක්ෂයට විශාල ප්‍රශ්නයක් මතු වුණා. පක්ෂයක් හැට කටයුතු කරනවා නම් ඉස්සෙල්ලා පක්ෂයත් එක්ක තීන්දුවක් ගන්න. එහෙම නැතුව එක එක තැන ගිහිල්ලා එක එක නාට කියලා අපි ජනාධිපති අපේක්ෂාව යෝජනා කරනවා ගමන් පක්ෂය කොහොමද කරන්නේ? පක්ෂය විසාම අක්‍රීය තත්වයකට පත් වුණා. ඒ හින්ද පක්ෂයට තීන්දු කරන්න අපේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා. ඒ අනුව තමයි ජනාධිපතිතුමා ලියුමක් එව්වම අපිට ඒකට ප්‍රතිචාරය දැක්වුවේ අපේ දේශපාලන පක්ෂය අපි අපේක්ෂක ඉදිරිපත් කරනවා කියලා. දැන් අපේක්ෂක ඉදිරිපත් මේ සතියේ අවසාන වෙනකොට අපේක්ෂක ඉදිරිපත් කරනවා අපත් බඳිනවා. ඒක කෙලින් කතා කරොත් කෙලිම කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඔබතුමාලේ පක්ෂේ කොටසක් කඩා ගත්තා කියලා. පක්ෂේ විනාශ කරා කියලා කියන්න පුළුවන්. අපි එතුමාට 136 ඡන්ද දීලා පත් කරා. එතුමාට යුතුයකමක් තිබුණා අපේ පක්ෂයේ ස්ථාවරය අරගෙන අනිත් පැත්තට කරන්න. ඒක කරන්න ඉස්සෙල්ල වෙන වෙන අය අදෝල යෝජනා කරා. එතකොට පක්ෂය කොහෙද කරන්න කටයුතු කරන්නේ කොහොමද? පසුතැවිලිද? මෙතුමා ජනාධිපති කරලා අපි නෑ නෑ කිසිම පසුතැවිල්ලක් නෑ. ඔබතුමා මොකද පක්ෂය විනාශ වුණා කියලා? ඒ පක්ෂය විනාශ වුණේ මේ ජනාධිපතිවරණ එතුමා ගත ක්‍රියාකාරකම් ගන්න. මුත එතුමා පත් කරපු අපේ අරමුණ ඉෂ්ට වුණා. රටේ දීච ආර්ථික දුෂ්කරතාවය නැති කරන්න අපි එතුමාට සහයෝගය දුන්න. එතුමා ඒ කටයුතු කරා. අරමුණ ඉෂ්ට වුණා, පක්ෂය විනාශ වුණා. ඒක ඉතින් දේශපාලනේ තියෙන ඒකට අපි නිවැරදි මාර්ගයක් අපි අරන් තිනවා. ඒකට අවශ්‍ය උත්තරේ දෙන්න.